එළදුමඩුව ආරක්ෂක පෙළ ස්ථාවර වීමත් සමගින් ඊට පහර දීම අතහැර දැමූ කොටි ත්‍රස්තයින් අරියාලේ සහ තනන් කිලප්පු හරහා ප්‍රහාර එල්ල කරමින් යාපනය නගරයට අතපොවන සීමාවට පැමිණෙන්නට සමත්ව සිටියා. කෙසේ නමුත් මාස ගණනාවක් මුළුල්ලේ ත්‍රස්ත ප්‍රහාර අභිමුව පසුබැසීම පමණක් එකම සටන් උපක්‍රමයේ ලෙසින් අනුගමනය කළ යුද හමුදාව කොළඹුතුරේ සහ ගුරුනගරෙහිදී ඉහළ සටන්කාමීත්වයක් ප්‍රදර්ශනය කළේ ත්‍රස්තයින්ගේ යාපනයේ සිහිනය සාක්ෂාත් කර ගැනීම තවදුරටත් තමා කරමින්. එහිදී ප්‍රහාර කක්ෂය වෙනස් කරමින් ත්‍රස්තයින් නාවට්කුලි සහ කයිතඩියන ප්‍රදේශ පමණක් නොව චාවකච්චේරිය පවා අල්ලා ගන්නට සමත් වීම තුළ යාපනය ඇද වැටීම නොවැළැක්විය හැකි බවට කල්පනා කළ හමුදා ප්‍රධානීන් අර්ධද්වීපෙන් ඉවත් වීමේ සැලසුම ක්‍රියාවට නංවන්නට සූදානම් වුණා. එනමුත් අවිනිශ්චිතභාවය පමණක් රජ කළ මෞබිමේ තීරණාත්මකම සංදිස්ථානයේදී උස්ව නැගී සිටි එක් අසහාය රණකාමියෙක් සෙබළුන්ට ජීවය පොවමින් යළිත් සටන්කාමී මානසිකත්වයක් වෙත ඔවුන් ඔසවා තබන්නට සමත් වුණේ ත්‍රස්තයින්ගේ ජයග්‍රාහී ගම්‍යතාව බිඳලමින්. මල්ටිබැරල් රොකට් ප්‍රහාරවලින් යාපනය අහස් කුස ගිගුම් දෙන්නට ආරම්භ වී තිබූ පසුබිමක කොටි නොනවතින රැල්ලට නැවතීමේ තිත තබමින් දියත් වූ ඓතිහාසික සරසාලේ සටන පිළිබඳ ඇඟලොමු දැහැ ගැන්වෙන කතා පුවතයි මේ. යාපනයේ තත්ත්වය මේ ආකාරයෙන් අතිශය අවදානම් සහගත කඩයිමකට එළඹෙමින් සිටියදී ආරක්ෂකාංශවල පමණක් නොව රටවැසියන්ගේද එකම අපේක්ෂාව වූයේ පකිස්තානයෙන් ලැබුණ මල්ටිබැරල් අවි හැකිතාක් ඉක්මනින් යාපනය සටන් බිමට රැගෙන යාමයි. පකිස්තානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණ එම අවි හයක් සහ ඊට අදාළ උණ්ඩ මේ වන විටත් නැවගත කර තිබූ අතර ඒවා ලංකාවට පැමිණෙන්නේ කවදාද යන්න යුද්ධය පිළිබඳ උනන්දුවක් දැක්වූ කවුරුත් ඇසගසාගෙන සිටි කාරණයක්. මෙම අවි වර්ෂ 1971 දී ඇති වූ ඉන්දු පකිස්තාන යුද්ධයෙන් පසුව භාවිතයෙන් ඉවත් කර තිබූ නමුත් ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඉගෙන ගැනීම සඳහා කාලතුවක් රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ලොහාන් ගුණවර්ධන ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 5 දෙනෙකු කරච්චි නුවරට ගොස් සිටියා. සතියක පමණ ඉතා කෙටි පුහුණුවක් වූ එහිදී එම අවි වලින් වෙඩි තැබීමක් කර නොපෙන්වූ නමුත් පුළුල් න්‍යායාත්මක විස්තරයක් ලබා දෙන්නට පකිස්තානු හමුදාව කටයුතු කළා. අර්ධද්වීපයේ කයිතඩි ප්‍රදේශයේද ත්‍රස්තයින් අතට පත්වීමත් කොළඹුතුරේ සටන් පෙරමුණේ හමුදාව ත්‍රස්තයින්ට ඉදිරියට යන්නට කිසිදු ඉඩක් නොතැබීමත් තුළ මීළඟ ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය හැක්කේ සරසාලේ ප්‍රදේශයට බව හමුදා ප්‍රධානීන්ට වැටහෙමින් තිබුණා. මන්දයත් වලිකාමම් සහ තෙන්නම ආරච්චි කොට්ටාශය කරමින් දිශා පහක් ඔස්සේ සරසාලේ මන්සන්ධිය හරහා මාර්ග ගමන් කිරීම නිසා එහි බලය අත්කර ගැනීමෙන් තෙන්නම ආරච්චි කොට්ටාශයේ රැඳී සිටින බටපිරිස් හුදකලා කළ හැකිව තිබුණාක් මෙන්ම ඔත්තු බැලීම් ආදී ත්‍රස්ත කටයුතු එම ප්‍රදේශයේ ඉහළ යමින් පැවතුණා. මෙම තත්ත්වයේ මත සරසාලේ ආරක්ෂාව තරකළ යුතු බව අවබෝධ කරගත් හමුදා ප්‍රධානීන් ඒ සඳහා අතිරේක බලසේනාවක් යොදවන්නට තීරණය කළ අතර ඔවුන්ගේ තේරීම වූයේ ලුතිනන් කර්නල් සුමේද පෙරේරාගේ අනදීම යටතේ වූ 533 වන බලසේනාවයි. ඒ අනුව මේජර් ජෙනරාල් සීවලී වණිගසේකර විසින් තම සේනාංකයේ යටතේ වූ එම බලසේනාව සරසාලේ ප්‍රදේශයට යවන්නට කටයුතු කළ අතර ඔවුන් මෙයිදා 7 වනදා එහි ළඟා වුණා. සාමාන්‍යයෙන් පාබල බලසේනාවක බලෑණි 3ක්වත් පැවතීම සම්මත රීතිය වූවත් මෙම බලසේනාව යටතේ ඒවන විට සිටියේ 6 වන සිංහ බලෑණිය සහ 5 වන ගෙමුණු හේවා බලෑණිය පමණයි. එමෙන්ම සාමාන්‍යයෙන් බලෑණියක සෙබළුන් 600ත් 700ත් අතර ප්‍රමාණයක් සිටියද පසුගිය කාලවකවානුව පුරාම සිදු වූ සටන් වලින් සිදු වූ ආපත්‍ති හේතුවෙන් මෙම බලෑණි දෙකම එක්වගත් විටත් ඉතිරිව සිටියේ සෙබළුන් 500ක් වැනි ගණනක් පමණයි. කෙසේ නමුත් පැවති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට අදිෂ්ඨාන කළ කර්නල් පෙරේරා එම පිරිස සටන් භූමියේ ස්ථානගත කිරීම ආරම්භ කළා. 533 වන බලසේනාව සරසාලේ ප්‍රදේශයට පැමිණෙන විටත් ආරක්ෂක වළල්ලේ කිලෝමීටර 6ක පමණ කොටසක් අතහැර එහි සිටි සෙබළුන් පසුබැස සිටි නමුත් කිසියම් හෝ හේතුවකින් එම ප්‍රදේශය ග්‍රහණයට ගන්නට ත්‍රස්තයින් අපහසුත් වීම එහි ස්ථානගත වීමේදී මෙම බටපිරිස් වලට මහත් වාසියක් ගෙන දුන්නා. බොහෝ විට චාවකච්චේරි ප්‍රදේශ අල්ලාගත් බව නිවේදනය කිරීම කොටි ප්‍රචාරක යාන්ත්‍රණය මැයි 20 වනදා දක්වා පමා වූයේ මෙම අතපසු වීම නිසා විය හැකි. 6 වන සිංහ බලෑණියට එහි දෙවන අනදෙන නිලධාරී මේජර් කපිල උදළුපොළ අනදුන් අතර 5 වන ගමුණු හේවා බලෑණිය ලුතිනන් කර්නල් ජගත් පක්ෂවීර විසින් මෙහෙවනු ලැබුවා. මෙහිදී ආරක්ෂක වළල්ල ස්ථාපිත කිරීමේදී අනුගමනය කළ වැදගත්ම කාරණය නම් බලසේනාධිපතිවරයා ඉදිරි ආරක්ෂක බංකර් පෙළට මීටර් 50ක් තරම් සමීපයෙන් වූ නිවසක් තම අනමූලස්ථානයේ වශයෙන් තෝරා ගැනීමයි.
මෙම වකවානුවේදී ලැබූ පරාජයන්ට ප්‍රධානතම හේතුව නායකත්වයේ දුර්වලතාවයේ බව අවබෝධ කරගෙන සිටි කර්නල් පෙරේරා මෙම තීරණය තුළින් තම ආරක්ෂාව බරපතල තර්ජනයකට හෙළූ නමුත් සෙබළුන්ට ධෛර්ය සැපීමටත් ඔවුන් තුළ විශ්වාසය ඇති කිරීමටත් එවන් පියවරක් අත්‍යවශ්‍ය වූ බව ඔහු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සිදු කළ සංවාදය අනුව පැහැදිලි වනවා. යනුවම ප්‍රදේශයේ ස්ථානගතව සිටි දෙවන සිංහ බලඇණියම ප්‍රදේශයෙන් ඉවත් කොට 533 වන බලසේනාව එහි ස්ථානගත වුණා. මේ අතර මේ 18 වනදා සවස් යාමයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් රැගෙන කොළඹින් පිටත් වූ MI-24 හෙලිකොප්ටරය රාත්‍රී 7 පමණ වන විට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පැමිණියා. මේ 18 වනදා වන විට මල්ටි බැරල් අවි දෙකක් රැගත් නෞකාවක් කංකසන්තුරේ වරාය වෙත ළඟා වී තිබූ නමුත් අතපසු වීමකින් වෙනත් ස්ථානයකට යවා තිබූ පකිස්තානයේ සිට ගෙන්වන ලද අවිවල සයිට් කොටස් කිහිපයක් රැගෙන යාම හෙලිකොප්ටරය අනුරාධපුරයේ ගොඩ බැසීමේ එක් අරමුණක් වුණා. අනෙක් අරමුණ වූ ඒ ප්‍රභූ පිරිස දෙපිලකට බෙදී හෙලිකොප්ටර යානා දෙකකට ගොඩ වී ගමනේ ඉතිරි කොටස වෙත අවතීර්ණ වීමයි. සංග්‍රාමික ප්‍රදේශවල පියාසැරීමේදී තනි ගුවන් යානාවක් ගමන් නොකිරීම ගුවන් මෙහෙයුම්වලදී අනුගමනය කළ මූලිකම රීතියක් වූ අතර එහි අරමුණ වූයේ කිසියම් හේකින් එක් යානාවකට අනතුරක් සිදු වුවහොත් ඊට සහාය පිණිස අනෙක් යානාවට කටයුතු කළ හැකි වීමයි. ඒ ආකාරයෙන් අනුරාධපුරයෙන් ගුවන්ගත වූ හෙලිකොප්ටර යානා යුගලය බටහිර දෙසට පියාසර කොට මන්නාරම් වෙරළෙන් ඔබ්බටද සැලකිය යුතු දුරක් ගමන් කිරීමෙන් අනතුරුව උතුරු දෙසට හැරී ඉතාමත් පහතින් පියාසර කරන්නට වූයේ සතුරු ඇස ගැටීම වැළැක්වීම සහ මිසයිල තර්ජනය මගහැරීමේ පරමාර්ථයෙන්. යාපන අර්ධද්වීපයේ සීමාවට ළඟාවන මාත් සමගින් අහස මල්වෙඩි සංදර්ශනයක ස්වරූපයක් ගන්නට වූයේ ඒ වන විටත් ත්‍රස්තයින් පලාලි සහ කංකසන්තුරේ වෙත කාලතෝක්කු ප්‍රහාර එල්ල කරමින් සිටීම නිසයි. මේ බව දුටු ගුවන් නියමුවා හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට නොහැකි බව කියා සිටි නමුත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඔහු මේ ගමනාවේ ආපසු හැරී නොයන්නට බවයි. එමෙන්ම යානාවේ පාලනය ගුවන් හමුදාපතිවරයාට භාර ගන්නා ලෙසින් පැවසූ ඔහු ඉහළ ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බව ප්‍රදර්ශනය වුණා. ඒ අනුව එතැන් සිට සහායක නියමුවා සමගින් එක්ව හෙලිකොප්ටරය පැදවූයේ ගුවන් හමුදාපතිවරයා විසින්මයි. කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙමින් පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය පලාලි වෙරළට ගොඩ බසවන්නට කතිකා කරගෙන සිටියද එම ප්‍රහාර එක් වරම නතර වීම හේතුවෙන් ඔවුන්ට පලාලි ගුවන් ධාවන පතේ කරාම එළඹෙන්නට හැකි වූ නමුත් ආරක්ෂක පියවරක් වශයෙන් රේඩියෝ සංනිවේදන සිදු නොකරන්නට කටයුතු කර තිබීම හේතුවෙන් හෙලිකොප්ටරයේ පැමිණීම හෝ එහි පැමිණෙන්නේ කවුරුන්ද යන වග කිසිවෙකුත් දැන සිටියේ නැහැ. කෙසේ නමුත් මෙහිදී හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගොඩ බැසවීමෙන් තොරව පොළවට අඩි කිහිපයක් ඉහළින් හව කරමින් සිටියදී එහි පැමිණි අයවලුන් බිමට පනින්නට අදහස් කළේ කිසියම් හේකින් යලිත් කාලතුවක්කු ප්‍රහාර ආරම්භ වූවොත් එමගින් ක්ෂණිකව ගුවන් ගතවීමේ හැකියාව පැවතීම නිසයි. සියලු දෙනාම නිරුපාද්‍රිතව බිමට පැනගත් වහාම හෙලිකොප්ටර දෙක අසුරු සැනින් යලිත් ගුවනට නැගුණ අතර ප්‍රභූ පිරිස කාලතුවක්කු ප්‍රහාරයෙන් සැලකිය යුතු අන්දමින් විනාශ වී තිබූ ගුවන් ගමන් පාලන මැදිරිය දෙසට පියනන ගන්නට වුණා. මේ ආකාරයෙන් ඔවුන් මඳ දුරක් ඉදිරියට යන විට ඔවුන් දෙසට ට්‍රක් රථයක් පැමිණෙන බව නිරීක්ෂණය වූ අතර විදුලි පන්දම් වලින් සංඥා කොට තමන් සිටින ඉසව්ව දැනුම් දී එය තමන් වෙත ගෙන්වාගත් ප්‍රභූ පිරිස එහි නැගී ගුවන් ගමන් පාලන මැදිරිය වෙත ප්‍රවිෂ්ට වුණා. එහි සේවය කළ ගුවන් බටයින් මෙම පිරිසේ පැමිණීමෙන් පුදුමයට පත් වූයේ කාලතුවක්කු ප්‍රහාරවලට ගියෙන් ඔවුන්ද සැඟවී සිටි මොහොතක හමුදාපතිවරුන් සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැමිණීම නිසාම නොව ස්වල්ප වේලාවකට පෙර රහසින් පැමිණ රහසින්ම පිටත් වූ හෙලිකොප්ටරයෙන් ලබා දුන් එකම රහස් පණිවුඩයෙන්ද කියවුණේ වැදගත් භාණ්ඩ තොගයක් ගුවන් ධාවන පතය මත ගොඩබා ඇති බව නිසයි. ප්‍රභූ පිරිස ඒ වෙත පැමිණි ට්‍රක් රථයේ කී භාණ්ඩ ගෙන යාමේ අදහසින් පැමිණි එකක් බව ඔවුන් දැනගත්තේද එයින් පසුවයි. කාලතුවක්කු ප්‍රහාර කිනම් හෝ මොහොතක යලිත් ආරම්භ විය හැකි බව දැන සිටි ගුවන් බටයින් ගුවන් ගමන් පාලන මැදිරියේ බිම් මහලේ වූ කොන්ක්‍රීට් බංකරය වෙත පැමිණෙන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආරාධනා කළ නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවය වූයේ හැකි ඉක්මනින් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ගමන් කිරීමයි. ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත යන විටත් විදුලි ආලෝක නිවා දමා ඇති අයුරු දැක ගන්නට ලැබුණ අතර එහි සිටින්නේ කවුරුන්ද යන බව දැනගන්නට සෑහෙන වෙහෙසක් ගන්නට සිදු වුණා. බටපිරිස් කාලතුවක්කු ප්‍රහාරවලින් බේරීම සඳහා ආරක්ෂිත ස්ථානවල සැඟව සිටි අතර කිහිප දෙනෙක් පමණක් එළියට පැමිණ විපරම් කරන්නට වුණා. එහිදී තරමක් උස්වරේ නොවුන් නැමතු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැය භාගයක් ඇතුළත තමන්ට රාත්‍රී ආහාරය අවශ්‍ය බව කියා සිටි අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්ද කැටුව එලිමහනෙහි ඇවිදින්නට වූයේ බියසුල්ලන් මෙන් සැඟව හිඳින්නට අවශ්‍යතාවක් නොමැති බව හඟවමින්. සැබවින්ම එහි යම් කිසි අන්තරායක් ඇති බව සත්‍යක් වූ නමුත් ඔහුගේ අරමුණ සෙබළුන් බංකර් මානසිකත්වයෙන් මුදා ගැනීම බව සැලකිය හැකි අතර සියල්ලන්ම මානසිකව වැටී සිටින අවස්ථාවක මේ ආකාරයෙන් හිස කෙලින් තබාගෙන කටයුතු කරන්නට හැකිවීම ඉතා උසස් නායකත්ව ගුණාංගයක් බව මෙහිලා සඳහන් කළ යුතුම කාරණයක්. මේ අයුරින් සෙබළුන් තුළ කිසියම් ආකාරයක නැවුම් ජවයක් ආරෝපණය වන බව වැටහුණ අතර කවුරුත් ක්‍රියාශීලී වන බවක් ප්‍රදර්ශනය වුණා.
එහිදී යාපනයේ නිවත්වීමේ අරමුණ ඇතිව එහි පැමිණ සිටි සෙබලියන් පිරිසක්ද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට මුණ ගැසුණු අතර ඔවුන් හා සංවාදයේ නියැලීමේදී ඔහු පැවසුවේ කිසිදු ආකාරයකින් යාපනයේ හමුදා ඉවත් කර ගැනීමක් සිදු නොවන බවත් සියලු දෙනා සුපුරුදු පරිදි රාජකාරිවල නියැලිය යුතු බවයි. එමෙන්ම රේඩියෝ යන්ත්‍ර හරහා ඉදිරි ආරක්ෂක වළල්ලේ රැඳී සිටි බලඇණිවල අනදින නිලධාරීන් ඇමතු රත්වත්ත මහතා එයම ප්‍රකාශ කළ අතර දැනට ස්ථානගතව සිටින තැන්වලින් අඟලක් හෝ පසුපසට නොපැමිණෙන ලෙස විධාන කරන්නට අමතක කළේ නැහැ. පසුදා උදෑසන ඔහු ඉදිරි ආරක්ෂක වළල්ල නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන බව ප්‍රකාශ කළ මොහොතේදී එම අනදින නිලධාරීන්ට දැනගන්නට වූමනා වූයේ අමාත්‍යවරයා ඒ බව පැවසූයේ සැබවින්ම යාපනයේ සිටද එසේත් නැතිනම් කොළඹ සිටද යන්නයි. රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් පසු එහි සිටි නිලධාරීන් ඇමතු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පසුදා උදෑසන 9 වන විට මල්ටි බැරල් ප්‍රහාර ආරම්භ විය යුතු බවත් තමන් යළි පැමිණෙන අවස්ථාවේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සියලුම නිලධාරීන් මුණ ගැසිය යුතු බවත් ප්‍රකාශ කළා. රාත්‍රිය කරීනගර කඳවුරේ ගතකොට පසුදා උදෑසන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණෙන විටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් මේජර් ජෙනරාල් ජානක පෙරේරා සහ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එහි පැමිණ සිටි අතර ඔවුන් නමතමින් තමන්ෙහි පැමිණියේ කාගේවත් අනකින් නොවන බවත් කිසියම් හේකින් යාපනයෙන් පසුබසින්නට සිදු වූහොත් සියල්ලන් පසුබැස ගිය පසු අවසානයට ඉන් ඉවත් වන්නේ තමන් බවත් කියා සිටියා. එමෙන්ම පසුබැසීම සඳහා ලබා දී තිබූ නියෝග මේජර් ජෙනරාල් ජානක පෙරේරා හරහාම අවලංගු කර වූ ඔහු සෙබළුන් ප්‍රවාහනය සඳහා පැමිණි බස් රථ හරවා යවන්නටත් කටයුතු කළා. ඉන් අනතුරු එදින දහවල් 2ට පමණ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග කොඩිකාමන් ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළලු නිරීක්ෂණය කිරීම සඳහා පිටත්ව ගිය ඔහුට දැකගන්නට ලැබුණේ පසුබසින්නට සූදානම් වෙමින් සිටින සෙබළ කණ්ඩායම් කිහිපයක්. වහාම එය අවලංගු කර වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සෙබළුන් දිරිගන්වමින් උද්වේග කරව කතා කරන්නට වූ අතර කිසිදු අයුරකින් යාපනය ත්‍රස්තයින් අතර පත්විය නොහැකි බව අවධාරණය කළා. සෙබළුන් සමග කතා කිරීමේදී ඔහුට දැනගන්නට ලැබුණේ සෙබළුන් පසුබැසීමට එතරම් උනන්දුවක් නොමැති නමුත් මානසික වශයෙන් කඩා වැටි පසුබසින්නට සූදානම් වීමට හේතුව සමහර වගකීවිතු නිලධාරීන්ගේ ප්‍රතිගාමී හැසිරීම බවයි. වර එක රත්තරන් පුතේ මේක කොහොම හරි අල්ලගෙන හිටපං කියන නිලධාරියාම ඊළඟ මොහොතේ නැව් නගින්නට සූදානම් වන ලෙස කියන බවත් ඔවුන් කිසිවෙක් මේ පැත්ත පලාතක නොපමිණෙන බවත් එක් සෙබළෙක් තර්මකාවේගශීලීත්වයකින් පැවසුවා. තවද මෙම ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන් සමග මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාද එක්ව සිටි නමුත් මේජර් ජෙනරාල් ජානක පෙරේරා පැමිණ සිටියේ නැහැ. රත්වත්ත මහතා මේජර් ජෙනරාල් ජානක පෙරේරා සමග කිසියම් නොරුස්නා සහගත ස්වභාවයකින් කටයුතු කිරීම ඊට හේතු වූ අතර ඔහුගේ තීරණ සහ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් නැමැතිවරයා තුළ පැහැදීමක් නොවීම ඊට හේතු විය හැකි. හමුදාව මේ ආකාරයෙන් යලිත් වරක් ක්‍රියාශීලී වෙද්දී මේ 19 වනදා දහවල් 12:45ට පමණ විශාල වෙඩි ශබ්දයකින් සමස්ත යාපනය අර්ධද්වීපයේම ගිගුම් දෙන්නට වූ අතර එලෙස ශ්‍රවණය වූයේ තමන් දින ගණනාවක් පුරා පෙරුම් පුරමින් බලා සිටි මල්ටි බැරල් ප්‍රහාරවල හඬ බව ලැව්ගින්නක් මෙන් බටපිරිස් අතර පැතිර යන්නට වුණා. එදින පලාලි ටයර් හන්දියේ ස්ථානගත කරන ලද බැරල් 32කින් යුත් අවියෙන් ප්‍රථම වරට තනි රොකට් වෙඩි 5ක් එල්ල කරනු ලැබූ අතර ඉලක්ක සීරුමාරු කිරීමෙන් අනතුරුව සම්පූර්ණ වෙඩි මුරයක් එසේ නැතිනම් වොලී එකක් එල්ල කරනු ලැබුවා. මිලිමීටර 122ක විෂ්කම්බයකින් යුත් මෙම අවිය සම්පූර්ණ ප්‍රහාරයක් සඳහා තත්පර 16ක පමණ කාලයක් ගන්නවා. එමෙන්ම ඉන් කිලෝමීටර් 20ක පමණ දුරක් වෙඩි තැබිය හැකි නිසා කිසිදු ගැටලුවකින් තොරව ඒවා හමුදා පාලන ප්‍රදේශ තුළම තබා ක්‍රියා කරවීමට ද හැකි. එනමුත් මෙම අවි යල් පැන ගොස් තිබූ ඒවා වීම නිසාත් දශක 3ක පමණ කාලයක් මුළුල්ලේ ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොතිබූ නිසාත් ඒවා වෙඩි තැබීම පිළිබඳ අංග සම්පූර්ණ පුහුණුවක් සෙබළුන් ලබා නොතිබීම නිසාත් එල්ල කළ ප්‍රහාරවල එතරම් නිරවද්‍යතාවක් තිබුණේ නැහැ. එසේ වුවද එම ප්‍රහාර එල්ලවීමත් සමගින් බටපිරිස් තුළ ඇති වූ මානසික උත්තේජනය මෙතකැයි කියා නිමක් නැහැ. සැබවින්ම පකිස්තානයෙන් මල්ටි බැරල් අවි ඉල්ලා සිටීම පැවති හදිසි තත්ත්වය මත සිදු කළ කටයුත්තක් වූ අතර ඒ වන විටත් යුද හමුදා බලධාරීන් වඩාත් උසස් සහ නවීන RM70 මාදිලියේ අවි මිලදී ගැනීම සඳහා චෙක් ජනරජය වෙත ගොස් සිටියා. මල්ටි බැරල් අවි යුද බිමට පැමිණීම නිසක වශයෙන්ම සංග්‍රාමික සමතුලිතතාවයේහි එනම් බැලන්ස් ඔෆ් පවර්හි ප්‍රබල වෙනසක් ඇති කිරීමට සමත් බවත් නොනවතින රැල්ල තුන්වන ප්‍රහාර මාලාවේ මුල සිටම ඔවුන් පවත්වාගෙන ආ වාසිය මේත් සමගින් හමුදාව දෙසට හැරෙන බවත් අවබෝධ කරගත් කොටි නායකත්වය යුද හමුදා වැනවුම් කළ නවීන අවි ආයුධ ලැබෙන්නට ප්‍රථම යලිත් ප්‍රහාර ආරම්භ කරන්නට තීරණය කළා. යුද හමුදාව ඉතා නිවැරදිව පුරෝකථනය කළ අන්දමින් එහිදී ඔවුන්ගේ ප්‍රමුඛ ඉලක්කය බවට පත් වූයේ සරසාලේ මන්සන්ධියයි. මැයි 21 වනදා සවස 4ට පමණ ප්‍රහාර ආරම්භ වූ අතර කාලතුවක්කු ප්‍රහාරද සමගින් සරසාලේ මන්සන්ධියට මදක් දකුණින් වූ මෝටාර් හන්දිය නම් ප්‍රදේශයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලවන්නට වුණා.
සෙබළුන්ද මනා සූදානමකින් සිටි අතර වහාම ප්‍රතිප්‍රහාර දෙන්නට වීම හේතුවෙන් කෙටි කාලයක් තුළ සටන ඉතා දරුණු තත්ත්වයකට හැරුණ අතර අමුදා ආරක්ෂක බලලු තුලින් රිංගාගත් කුඩා ත්‍රස්ත කණ්ඩායමක් බලසේනා මූලස්ථානයේ අසලටම පැමිණ ප්‍රහාර එල්ල කරන්නට වුණා. එම ප්‍රහාරයෙන් හයවන සිංහ බලෑණියේ දෙවන අනදෙන නිලධාරී මේජර් උදුළු පොළොටද තුවාල සිදු වූ නමුත් ඒතරම් බරපතල තත්ත්වයක පැවතියේ නැහැ. දරුණු අන්දමින් ඇවිල ගිය සටන් හමුවේ රාත්‍රී 7 පමණ වන විට ත්‍රස්ත ප්‍රහාරයේ කිසියම් දුරකට මැඩලන්නට සෙබළුන් සමත් වූද රාත්‍රී 9:30 පමණ වන විට ප්‍රතිසංවිධානයේ වූ ත්‍රස්තයින් යලිත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. එහිදී හයවන සිංහ බලෑණිය යටතේ වූ බංකර 16ක් ත්‍රස්තයින් අතර පත් වූද බලසේනාධිපතිවරයා තමන් ඇතුළු නිලධාරීන් සියලු දෙනාම ඉදිරි ආරක්ෂක වළල්ලේ රැඳී සිටින නිසා කලබල නොවන ලෙසත් නොබියව ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසත් පවසමින් සෙබළුන් දිරිගන්වන්නට වුණා. මේ අතර බලසේනා මූලස්ථානයේ වශයෙන් භාවිතා කළ නිවස මතටද කාලතුවක් උණ්ඩ කිහිපයක්ම පතිත වී තිබූ අතර එම ප්‍රදේශයේ වාසය කළ සිවිල් ජනයා මෙම ප්‍රහාර නිසි පරිදි ස්ථානගත කරවන්නට සහාය වී තිබෙනවා. එම කලබගෑනිය මැදියේම උද බටපිරිස යලිත් වරක් ඇමතූ බලසේනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂක වළල්ල යලි අල්ලා ගන්නට උත්සාහ නොකොට එල් හැඩයට ස්ථානගත වී ත්‍රස්තයින්ට පහර දෙන හැටියටයි. මේ සියල්ල සිදුවන ආකාරයේ රේඩියෝ යන්ත්‍ර ආධාරයෙන් නිරීක්ෂණය කරමින් මේජර් ජෙනරාල් වනිගසේකරත් මේජර් ජෙනරාල් පෙරේරාත් මේජර් ජෙනරාල් ෆොන්සේකාත් කර්නල් සුමේද පෙරේරා වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටි අතර 30 දෙනෙකුගෙන් පමණ සමන්විත ත්‍රස්ත කණ්ඩායමක් ආරක්ෂක වළල්ල තුලට කඩා වැදී පිටුපසින්ද පහර දීමට පටන් ගත් අවස්ථාවේදී මේජර් ජෙනරාල් පෙරේරාගේ උපදෙස වූයේ බලසේනා මූලස්ථානයේ මදක් පසුපසට ගන්නා ලෙසයි. එම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළ කර්නල් පෙරේරා පැවසූයේ මෙම අවස්ථාවේදී එය සිදු කළහොත් දිගින් දිගටම පසුබැසීම නොවැළැක්විය හැකි වනු ඇති බවයි. 953 වන බලසේනාව සටන දිගටම කරගෙන යමින් සිටියදී ඔවුන්ගේ සහාය පිණිස 53 වන සේනාංකයේම ගුවන් සංක්‍රමණික බලසේනාවේ සහ 534 වන බලසේනාවේ කොටසකුත් කමාන්ඩෝ සෙබළ කණ්ඩායමකුත් සරසාලේ වෙත යවන්නට 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර කටයුතු කළා. මීට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ විසින් 10 වන පාබල හමුදා බලෑණියද 533 වන බලසේනාවට අනුයුක්ත කර තිබූ නමුත් එහි අනදින නිලධාරී මේජර් DLRV පෙරේරා සරසාලේ වෙත එන බව පැවසූ මොහොතේදී කර්නල් සුමේද පෙරේරාගේ උපදෙස වූයේ කිසියම් අවස්ථාවක ඔහුගේ හඬ සංනිවේදන ජාලයේ නොඇසී ගියහොත් පමණක් සටන් පෙරමුණට පිවිසෙන ලෙසයි. එම නිසා 10 වන පාබල බලෑණිය සරසාලේ වෙත උතුරු දෙසින් එල්ල විය හැකි ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමේ අරමුණෙන් එහි ස්ථානගතව සිටියා. අමුදා බල ප්‍රදේශය තුළට රිංගාගත් ත්‍රස්තයින් ප්‍රහාර තීව්‍ර කරත්ම බටපිරිස අතර කිසියම් ව්‍යාකූලතාවක් ඇති වෙමින් තිබුණා. මෙහිදී රේඩියෝ යන්ත්‍ර හරහා තරමක් දැඩි ස්වරයකින් බටපිරිස ඇමතූ බලසේනාධිපතිවරයා කියා සිටියේ සෑම බංකරයකම සිටින අයවලුන්ගෙන් දෙදෙනෙක් ඉදිරිපසටත් අනෙකා පසුපසටත් ආකාරයෙන් සංවිධානය වී සතුරාට පහර දී යුතු බවයි. තමන් කිසිදු මොහොතක ආරක්ෂක වළල්ල හැරදා නොයන බවත් කිසිවෙකු හෝ පසුපසට යන්නට උත්සාහ කළහොත් තමන් ඔහුට වෙඩි තබන බවත් කර්නල්වරයා තරමක දැඩි ස්වරයෙන් සඳහන් කළා. ඒ අනුව ජවයෙන් නොදවැදුන බටපිරිස් සතුරාට සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලද අතර පසුදා එනම් මැයි 22 වනදා පාන්දර 1 වන විට පෙර අහිමි වූ බංකර් 16 යලිත් අල්ලා ගන්නට සමත් වුණා. එනමුත් තව තවත් ත්‍රස්ත බලමුළු ගෙනෙමින් ත්‍රස්තයින් යලිත් ප්‍රහාර එල්ල කළ අතර පාන්දර 2 පමණ වන විට ආරක්ෂක බලල්ල යලිත් වරක් බිඳ දමන්නට ඔවුන් සමත් වුණා. පෙර පරිදිම බලසේනාධිපතිවරයාගේ උපදෙස වූයේ එල් හැඩයට සකස් වී ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසයි. තවත් පැය 4ක් ගතවන්නට මත්තෙන් හිරු එළිය වැටෙන බව දැන සිටි කර්නල් පෙරේරාගේ ඒකායන අභිප්‍රාය වූයේ එතෙක් සටනාත් නොහැර කරගෙන යාමයි. මන්දයත් හිරු එළිය වැටීමෙන් පසු ගුවන් ප්‍රහාර ලබා ගන්නටද හැකිවන අතර ඒවන විට සහායක සේනාද පැමිණ සිටිය හැකි බැවින් 10වල සටන නිසක වශයෙන්ම ත්‍රස්තයින්ට අවාසිදායක වන බව බලසේනාධිපතිවරයාගේ නිගමනයයි. මේ ආකාරයෙන් බලසේනාධිපතිවරයා සෙබළුන්ට නායකත්වය ලබා දෙමින් සිටියේදී ඔහුගේ අනමූලස්ථානයට එල්ල වූ RPG ප්‍රහාරයක් හේතුවෙන් සම්පූර්ණ නිවසම දුමාරයකින් වැසී ගිය අතර මද වේලාවකට ඔහුගේ හඬ රේඩියෝ ජාලයේ ශ්‍රවණය නොවීමෙන් බටපිරිස අතර කිසියම් චකිතයක් ඇති වුණා. ඒ බව අවබෝධ කරගනිමින් නිහඬතාවය බිඳලූ බලසේනාධිපතිවරයා කියා සිටියේ තමා සියල්ලන් හා විටින් විට සම්බන්ධ වෙමින් සිටින බවත් ඔහු ඉදිරි ආරක්ෂක බලල්ලේම රැඳී සිටින නිසා තමන්ට පැවරී ඇති රාජකාරිය නිසි පරිදි ඉටු කරන ලෙසයි. යනුව පාන්දර 2:30 වන විට යලිත් ප්‍රතිප්‍රහාරයේ සංවිධානාත්මක අයුරින් එල්ල කරන්නට වූ අතර පාන්දර 3:30 වන විටද සටන ඉතා දරුණු අන්දමින් ඇවිල යමින් තිබුණා. මෑත කාලයේ පෙර අවස්ථාවන්හිදී මෙන් හමුදාව පසුබසවන්නට නොහැකි වූ නිසා මෙම ප්‍රහාරය මෙහෙ වූ ලෝරන්ස් නම් කොටි නායකයා මහත්සේ නොසන්සුන්තාවයකට පත්ව සිටි බව හොඳින්ම පෙනෙන්නට තිබූ අතර රේඩියෝ යන්ත්‍ර හරහා හමුදා ආරක්ෂක පෙළ බිඳ ඇතුළු වූ ත්‍රස්ත කණ්ඩායම ඇමතූ ඔහු විමසමින් සිටියේ හමුදාව පසුබසවන්නට නොහැක්කේ ඇයිද යන්නයි. ඊට පිළිතුරු දෙමින් කතා කළ ත්‍රස්තයා කෙතරම් තදින් පහර දුන්නද හමුදා වාඩියක්වත් පසුපසට නොයන බව කියා සිටි අතර අතිරේක බලමුළු එවන ලෙස ඉල්ලා සිටියා. සැබවින්ම නොනවතින රැල්ල 3 වන ප්‍රහාරය ආරම්භ වූ දා පටන් කොටි සංවිධානයේ මෙතරම් අසහනකාරී තත්ත්වයකට පත් නොවන්නට ඇති.
ආරක්ෂක බලල්ලේ විවරය ඉතා කුඩා වීම හේතුවෙන් අතිරේක බලමුළු ඇවීම ප්‍රතික්ෂේප කළ කොටි නායකයා උපදෙස් දුන්නේ දෙපසට RPG යොදා පසුපසින් පහර දෙන හැටියටයි. මේ සියල්ලට සම්බන්ධ වෙමින් සිටි බුද්ධි බලකායේ මුස්ලිම් ජාතික කෝප්‍රවරයෙකු විසින් එම තොරතුරු එවේලෙම පරිවර්තනය කරමින් බලසේනාධිපතිට දැනුම් දෙමින් සිටි අතර වහාම ක්‍රියාත්මක වූ කර්නල් පෙරේරාගෙන් සටන් වදින ඒකකයන්ට RPG ප්‍රහාරයකට මුහුණ දීම සඳහා සූදානම් වන ලෙස දැනුම් දුන්නා. මිනිත්තු කිහිපයක් ඇතුළත එම ප්‍රහාරය එල්ල වූවද ඊට සාර්ථකව මුහුණ දුන් බටපිරිස් රස්තයින් තවදුරටත් විඩාවට පත් කළා. පාන්දර 4 පමණ වන විට ක්ෂිතිජ ආලෝකමත් කරමින් පළමු හිරුකිරණ වැටෙන්නට වූ අතර මෙතෙක් වේලා ඉවසීමෙන් යුතුව සිටි බලසේනාධිපතිවරයා ඉදිරි ආරක්ෂක වළල්ලේ අහිමි වූ කොටස් යලි අල්ලා ගැනීම පිණිස බටපිරිස් මෙහෙවන්නට වුණා. එමෙන්ම මේජර් ජෙනරාල් ෆොන්සේකාගේ සම්බන්ධීකරණයෙන් MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවන් සතුරු ඉලක්ක සොයා පියාසරන්නට වූ අතර බලසේනා මූලස්ථාන නිවසෙහි වහලය මත නැගී කෝප්‍රවරයෙකු විසින් එම යානාවන්ට ඉලක්ක ලබා ගැනීමට මඟ පෙන්වමින් සිටියා. රාත්‍රී අන්ධකාරය තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිරවද්‍යව කළ නොහැකි බැවින් මෙම අවස්ථාව එනතෙක් ඉවසීමෙන් රැඳී සිටි හෙලිකොප්ටර් නියමුවන්ද ඉතා උද්‍යෝගයෙන් මෙම කටයුතුට සහභාගී වූ අතර මෙම තීරණාත්මක සටනට සූදානම් වීමක් වශයෙන් යුද හමුදාවෙන් ලැබූ පෙර ඉල්ලීමකට අනුව MI-24 හෙලිකොප්ටර් ගණනාවක්ම කල් වේලා ඇතිව පලාලි ගුවන් සහ කරීනගර නාවුක කඳවුරු තුළ රඳවා තබන්නට ගුවන් හමුදාව කටයුතු කර තිබුණා. MI-22 හිරුවෙලිය වැටෙන විට සහායක සේනාවන්ද ත්‍රස්ත ඉලක්ක වෙත පහර දෙමින්ම සරසාලේ වෙත පැමිණි අතර ඔවුන්ගේ ගමනට අතරමඟදී ත්‍රස්තයින් විශාල වශයෙන් බාධා කිරීම සිදුකොට තිබුණා. මේ වන විට ගුවන් ප්‍රහාරයන්ද නිසි ඉලක්ක වෙත පතිත වෙමින් තිබුණේ අතිරේක බටපිරිස් ත්‍රස්තයින් වෙත එල්ල කරමින් තිබූ ප්‍රහාරයන්ට මනා සහායක් වෙමින්. මෙවන් තත්ත්වයක් කිසිදු අයුරකින් බලාපොරොත්තු නොවූ ත්‍රස්තයින් තම සගයින්ගේ මලසිරුරුද හැරදා CC-කඩ විසිර යන්නට වූ අතර ආරක්ෂක වළල්ල තුළට පැනගත් ත්‍රස්තයින් ආරක්ෂාව පතා ඒ අසල තිබූ නිවසක් වෙත දිව ගොස් ආරක්ෂාව සලසා ගත්තේ එම කණ්ඩායම ඒ වන විටත් හතර වටින් වට වී සිටි බැවින්. එහි ප්‍රතිඵලයක් ලෙසින් රැයක් මුළුල්ලේ නිදි වර්ජිතව සාර්ථක අන්දමින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ලකොට නොනවතින රැල්ල සලිත කරවන්නට සමත්ව සිටි බටපිරිස් වලට කිසියම් විවේකයක් ලබා ගන්නට හැකි වුවද ඔවුන් ඉතා ඉහළ මානසික උත්තේජනයකින් සිටිනු දක්නට ලැබුණා. මෙම ජයග්‍රහණය මාස ගණනාවක් මුළුල්ලේ අත්විඳින්නට සිදු වූ නීරස පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි සමස්ත හමුදා යාන්ත්‍රණයටම ඉමහත් ජවයක් සහ උත්තේජනයක් ඇති කරන්නට සමත් වූ අතර අතිරේක කණ්ඩායමක් වශයෙන් පැමිණි බටපිරිසක් අමතා කොටු වූ ත්‍රස්තයින් 40 දෙනාට පහර දී අවසන් කරන ලෙස කර්නල් සුමේද පෙරේරා තරුණ ලුතිනන්වරයෙකුට අණ කළා. උදෑසන 11 පමණ වන විට සරසාලේ ප්‍රදේශයේ සිදු වූ සියලු අවිගැටුම් හමාර කරන්නට ජයග්‍රහණේ නොදවැදී සිටි බටපිරිස් වලට හැකි වූ අතර පැය 18කට අධික කාලයක් මුළුල්ලේ සිදු වූ සටන් වලින් ත්‍රස්තයින් 116 දෙනෙකු මිය ගොස් එවන් කිහිප ගුණයක් තුවාලකරුවන් බවට පත්ව සිටියා. ඒ ආකාරයෙන් නොනවතින රැල්ලට නැවතීමේ තිත තබන්නට කර්නල් සුමේද පෙරේරාගේ නායකත්වයෙන් යුත් බටපිරිස් වලට හැකි වූ අතර දිනය පුරාම ආසන්න ප්‍රදේශවල ස්ථානගතව සිටි බටපිරිස් සරසාලේ වීරයින් සිදු කළ වික්‍රමය දැක බලා ගන්නට එහි පැමිණියා. සරසාලී සටනින් පරාජයට පත්වුවද යාපනයේ ඊලාම් කොඩිය එසවීමේ අභිලාෂයත් නොහැරි LTTE මැයි 23 වනදා තෙන්නමාරච්චි කොට්ටාශයේ තවත් වැදගත් මංසන්ධියක් වූ මීසාලේ වෙත ප්‍රහාරයක් එල්ල කරන්නට වූ නමුත් එය මීට පෙර එල්ල වූ ප්‍රහාර තරම් විනාශකාරී එකක් වූයේ නැහැ. සටන මැයි 24 වනදාටත් ඇදී ගිය අතර MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලින් දිගින් දිගටම සතුරු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල වෙමින් තිබුණා. එසේ නමුත් ඉතාමත් අවාසනාවන්ත අන්දමින් මැයි 24 වනදා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් බඳු එදිරිසිංහ සහ ෆ්ලයින් ඔෆිසර් රෙහාන් ඩීන් විසින් පැදවූ CH-624 දරන MI-24 හෙලිකොප්ටර් යානාවට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර යුද හමුදා බටපිරිස් බලා සිටියදීම එය ගිනි ජාලා නංවමින් මීසාලේ ප්‍රදේශයට කඩා වැටුණා. එම අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනාට දිවි රැකගන්නට හැකි වූ නමුත් එහි ගුවන් අධිකරුවන් දෙදෙනා පිලිසුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. එසේ නමුත් මෙහිදී අද්දුටු වැදගත්ම දේ නම් එම විනාශයෙන් පසුව වුවද කිසිදු අයුරකින් ගුවන් ප්‍රහාර අඩු නොකරන්නට ගුවන් හමුදාව කටයුතු කිරීමයි. ඒ අනුව දින දෙකක සටනකින් පසු මීසාලේ වෙත එල්ල වූ ප්‍රහාරයේද වැඩි අපහසුවකින් තොරව ව්‍යර්ථ කරන්නට හමුදාවන්ට හැකි වූ අතර මැයි 25 වනදා අතරින් පතර LTTE කුඩා ප්‍රහාරයන් දියත් කරනු ලැබුවේ යුද හමුදාවේ ආත්ම විශ්වාසය පරීක්ෂා කරන අටියෙන්. එනමුත් ඉතාම දියාරු සටන් ස්වරූපයක් LTTE දිස් වූ අතර එම උත්සාහයන් පරාජය කරන්නට හමුදාවට ඊතරම් අපහසු වූයේ නැහැ. සරසාලේ සටන මෙතරම් තීරණාත්මක එකක් වශයෙන් හමුදාවට දැනුණද LTTE ලොව පුරා ඊලාම්වාදීන් ඉන්දියාව මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය පවා එය LTTE ප්‍රහාරක ගම්‍යතාව ආපසු හැරවීමක් ලෙස දුටුවේ නැහැ. ඒ බව සනාථ කරමින් මැයි 26 වනදා උදෑසන 10 සිට බල පැවැත්වෙන පරිදි පැය 12ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නට LTTE කටයුතු කළේ එම කාලය තුළ යාපනයෙන් රජයේ හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ නිල ආයාචනය ඉන්දීය බලධාරීන් වෙත අනිවාර්යෙන් යොමු වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්.
එය එල්.ටී.ටී.ඊ. පමණක් නොව ඉන්දියාවේද ඒකායන බලාපොරොත්තුව වූ අතර ඒ වෙනුවෙන් ඉන්දියා ආරක්ෂක ඇමති ජෝර්ජ් ෆර්නැන්ඩීස් දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටියා. එනමුත් අවම වශයෙන් මාස 6කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා හමුදාවන්ට අහිමිව තිබූ සටන්කාමී මානසිකත්වය සහ සටන්කාමී නායකත්වය යලි සොයාගෙන තිබූ පසුබිමක එවන් නිර්ලජ්ජිත ඉල්ලීමක් සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැවතියේ නැහැ. ඊළාම්වාදීන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් එම පැය 12ක කාලයේද ඉක්ම ගිය අතර යුද හමුදාව තම බල ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට වැඩි බරක් තබනු දක්නට ලැබුණා. බොහෝ විට මල්ටිබැරල් ආගමනය සහ සරසාලේ සටනෙහි ප්‍රතිඵලය හේතුවෙන් හමුදාව තුළ ඇතිව තිබූ උද්දීපනය පිළිබඳ නිසි ඇගයීමක් ත්‍රස්ත නායකත්වය තුළ නොවීම මේ ආකාරයෙන් හමුදාව ඉවත් කිරීමේ ඉල්ලීම එනතෙක් බලා සිටි හේතුව විය හැකි. සමස්තයක් වශයෙන් මෙම තීරණාත්මක සටන පිළිබඳ අධ්‍යයනය කිරීමේදී නොනවතින රැල්ලෙහි සම්පූර්ණ සටන උපක්‍රමය එහි ගැබ්ව තිබූ බවත් පෙර සඳහන් කළ කොටි රේඩියෝ සංවාදයෙන් එය මනාව තහවුරු වූ බවත් කිව යුතුයි. එනම් එල්.ටී.ටී.ඊ. සම්පූර්ණ බලය යොදවා හමුදා ස්ථානගත වීමවල කුඩා එහෙත් උපක්‍රමික අතින් සංවේදී කොටසක් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම සහ එහි විවරයක් සාදා ගැනීම පළමු කර්තව්‍යයයි. ඉන් අනතුරුව එහි දෙපසින් බටපිරිස් වෙත තර්ජනාත්මකව පහර දෙමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ දැමීම සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුබසින තැනට යොමු කරවීමත් මනෝමූලික උපක්‍රම හරහා පසුබැසීම රැල්ලක ආකාරයට පත් කරවීමත් සමස්ත සැලසුමෙහි හරයයි. මෙහිදීද 533 වන බලසේනා මූලස්ථානයේ සහායම බටපිරිස් ඉලක්ක කරමින් එම උපක්‍රමයම අනුගමනය කළද හමුදා වඩියක් හෝ පසුපසට නොගන්නට කටයුතු කිරීම තුළ අවසානයේ විඩාවට පත්ව සටන් ශක්්‍යතාව බිඳ වැටුනේ ප්‍රහාරකයාගේමයි. සටන තමන්ට අවාසිදායක තත්වයකට හැරී තිබූ මොහොතේදී යාපන ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධානීන් දෙදෙනාගෙන් අන මූලස්ථානයේ මදක් පසුපසටගෙන සටන් මෙහෙවන ලෙසට කිහිප වතාවක්ම උපදෙස් ලැබී තිබීදී පවා බලසේනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් දිගටම සටන කරගෙන යාම සතුරාගේ ගම්‍යතාව ඉවසීම සහ මානසිකත්වය බිඳලන්නට හැකිවීමේ එකම රහස බව කිව යුතුයි. ඒ බව සනාථ කරමින් මෙම සටන පිළිබඳ ඉහළ කොටි නායකත්වයේ දැනුවත් කළ ත්‍රස්තයෙකු කියා සිටියේ දුවමින් සිටි හමුදාව යලිත් සටනට අවතීර්ණව ඇති බවත් ඒ නිසා ඉදිරියට බොහෝ ප්‍රවේශමෙන් මෙහෙයුම් සැලසුම් කළ යුතු බවයි. මෙම සටනේදී ලුතිනන් කර්නල් සුමේද පෙරේරා ප්‍රදර්ශනය කළ අසමසම රණකාමීත්වය සහ අසීරුතම අවස්ථාවකදී සෙබළුන් සමග උරනුර ගැටමින් ලබා දුන් අසහාය නායකත්වය අගය කරනුවස් මේජර් ජෙනරාල් ජානක පෙරේරා විසින් වර්ෂ 2000 මැයි මාස 28 වන දාතමින් යුතුව ඇගයීමේ ලිපියක් ලියන ලද අතර එහිදී ඔහු විසින් ප්‍රදර්ශනය කළ සියලු නායකත්ව ලක්ෂණ සඳහන් කරන්නටත් ඔහු කනිෂ්ඨ නිලධාරියෙකු සමයේ කට්ට පරීක්ෂාන්හිදී සිදු කළ වීරක්‍රියාවක් සිහිපත් කරන්නටත් අමතක කළේ නැහැ. එමෙන්ම අලිමංකඩ කඳවුර සතුරාතට පත්වීමෙන් පසුව බොහෝ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විවිධ හේතු මවාපාමින් සටන් භූමිය මගහරින්නට කටයුතු කරමින් සිටියදී 55 වන 53 වන සහ වරක 52 වන සේනාංකයේද වගකීම නිර්භයව භාරගත් එමෙන්ම සතුරු උපක්‍රම වෙනස් කරන්නට සිදුවන පැනට එළිදු මඩුවාල ආරක්ෂක බලල ස්ථාපිත කරන්නටත් අවසානයේ සරසාලේ සටන තම සේනාංකයේ යටතේ මෙහෙයවන්නටත් කටයුතු කළ සටන් පෙරමුණේම හිඳිමින් සෙබළුන් මෙහෙ වූ මේජර් ජෙනරාල් සීවලි වණිගසේකරගේ නායකත්වයේ සහ වීරත්වය අගයමින් ඔහු වෙත වීර වික්‍රම විභූෂණය පුද කරන්නට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් නිර්දේශ කරනු ලැබුවා. කෙසේ නමුත් ශ්‍රී ලාංකේය හමුදා සමාජිකයෙකු හට ලබාගත හැකි උසස්ම වීර පදක්කම වන පරම වීර විභූෂණයෙහි නිර්ණායක වලින් මෙම නිලධාරීන් සපුරා නැත්තේ කිනම් නිර්ණකයේද යන්න ප්‍රශ්නාර්ථයක්. මෙම නිලධාරීන් දෙදෙනා පමණක් නොව මෙම අසීරු අවස්ථාවේ යාපනය අර්ධද්වීපයේ වගකීම භාරගත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල් වරුන් ලබා දුන් නායකත්වයත් පෙර කිනම් වැරදි තිබුණද ජාතියම අවිනිශ්චිත භාවයේ ගිලී සිටියදී නොබියව පෙරට පැමිණි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්‍යවශ්‍යම මැදිහත් වීමද නොනවතින රැල්ලට තිත තබන්නට හේතු වූ බව සඳහන් කළ යුතුයි. මේ සමස්ත කාලය පුරා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා යාපනයෙහිම රැඳී සිටිමින් සටන් පවතින ප්‍රදේශවලට ගොස් බටපිරිස් දිරිමත් කරන්නට කටයුතු කළ අතර ඔහු මැයි 31 වනදා තෙක්ම යාපනයේ රැඳී සිටීම බටපිරිස් වලට අමතර ශක්තියක් වූවා නිසැකයි. ජාතියේම මළගම වශයෙන් සටහන් වීමට තිබූ ඉතිහාසය රන් අකුරින් ලියවීමට දායක වූ සියලුම රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරමින් ඔබෙන් සමුගන්වා. සරසාලේ සටන පිළිබඳ සිදු කරන විශ්ලේෂණාත්මක විග්‍රහයක් සමගින් යලි හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.